සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මම අද ගෙනාවේ ගොඩක් වැදගත් මාතෘකාවක්. අද මම කතා කරන්න හදන්නේ ක්වීන්කින් ගැබ් ගැනීමට සඳහා භාවිතා කළ යුතු සුදුසුම ලිංගික ඉරියව් මොනවාද කියලා. මේ මාතෘකාව ගොඩක් අය කතා කරන්න ඇති මාතෘකාවක් වුණාට සාර්ථක ගැබ් ගැනීමකට මේ ඉරියව් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඕනෑම ඉරියව්වක එකතු වීමෙන් ගැබ් ගැනීම සිදුවිය හැකි නමුත් ශුක්‍රාණු ඉහළට ගමන් කිරීමට සිදු නොහැකි ඉරියව් ලෙස වාඩි වී සිටීම, සිටගෙන සිටීම හෝ කාන්තාව ඉහළින් සිටීම වැනි ඉරියව් හඳුන්වන්න පුළුවන්. මේට හේතුව වන්නේ මෙම ඉරියව් ගුරුත්වාකර්ෂණය විරෝධී ඉරියව් ලෙස හැඳින්වීමයි. සාර්ථක ගැබ් ගැනීමකට තිරස් ඉරියව් භාවිතා කළ යුතුයි. නමුත් මෙසේ නොවුණා කියලා සමහර අවස්ථාවලදී ගැබ් ගැනීමට ඉඩ තිබෙනවා. නමුත් ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වීම සඳහා අනිවාර්යයෙන්ම තිරස් ඉරියව් තමයි යොදාගත යුත්තේ. තිරස් ඉරියව් මොනවාද කියලා මම සඳහන් කළේ නැහැ. නමුත් මේ වීඩියෝ එකේදී මම ඒ ගැන කතා කරනවා. හරි, අපි දැන් යමු පළවෙනි ඉරියව්ව. පළවෙනි ඉරියව් විදිහට මිෂිනරි පොසිෂන් හඳුන්වන්න පුළුවන්. මෙහිදී මෑන් ඔන් ටොප් ඇන් මෑන් වුමන් ඔන් බොටම්. ඉතින් මෙහිදී සහකරු ඉහළින් සහ කාන්තාව පහළින් සිටින ආකාරය මෙහිදී හඳුන්වන්න පුළුවන්. මේ ඉරියව්ව ගොඩක් උපකාරී වෙනවා ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වීමට. ඉතින් මේ සඳහන් කරපු ඉරියව් මම දැන් මේ සඳහන් කරන්න යන ඉරියව් වලින් නොවලා ඔයාලගේ ලිංගික කාර්යය කරලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම විනාඩි පරිම විනාඩි 20ක් පමණ කාලයක් ඒ සිටින ස්ථානයේම වම්මැලේට හැරිලා ඉන්න ඕනේ. ඒ වගේම වලට ගොඩක් උපකාරී වෙනවා ලෙග් අප් ද වෝල් කියන පොසිෂන් එක. ඉතින් මෙහිදී ඔයාලට ගොඩක් සාර්ථක ගැබ් ගැනීම සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට ඉන්නත් ඕනේ. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා. අංක දෙක, ඩොගි ස්ටයිල්. මෙහිදී පසුපස සිටින ඉරියව්ව, ඒ කියන්නේ සහකරු පසුපසින් සිටින ඉරියව්ව හඳුන්වන්න පුළුවන්. මේ ඉරියව්වත් ගොඩක් වැදගත් ඉරියව්ව. අංක තුන, ලෙග්ස් ඔන් ෂෝල්ඩර්ස්. මෙහිදී උරහිස් මත පාද තිබෙන ආකාරය ඉරියව්ව ලෙස හඳුන්වන්න පුළුවන්. අංක හතර, ද විල්බැරෝ. විල්බැරෝ ආකාරය මෙහිදී හඳුන්වන්න පුළුවන්. අංක පහ, සයිඩ් බයි සයිඩ් සෝස්. පැත්තෙන් පැත්ත කතුර ලෙස මෙය හඳුන්වනවා. අංක හය, රිවර්ස් කවුගර්. මෙය කාන්තාව ඉහළින් පිටපස බලා සිටින ඉරියව්ව ලෙස හඳුන්වනවා. අංක හත, රිය එන්ට්‍රී. මෙය පසුපස ඇතුල් වීම ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් කවුරුත් කතා නොකරුවාට මේ ඉරියව් හත ගොඩක්ම වැදගත්. මම දැන් ඔයාලට මේක කිව්වේ ඔයාලගේ කිනිසිහින ඉක්මනින් සැබෑ කරගන්න මේ කරුණු ගොඩාක් වැදගත් වෙන නිසා. ඉතින් මම මේ සඳහන් කරපු ආකාරයකට එකතු වීමකදී ශුක්‍රාණු ගැබ්ගලට හැකිතරම් සමීපව තැන්පත් වීමට සුදුසුම ඉරියව් තමයි මම දැන් මේ සඳහන් කරේ. සහකරු උඩසිටින් සහ සහකරු පිටපත් සිටින ඉරියව් ශුක්‍රාණු ගැබ්ගලට සමීපව ගෙන යාමට ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේ ඉරියව් භාවිතා කිරීමෙන් ඉක්මනින්ම ගර්භණී භාවයට පත්වීමට හැකියාව තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ගොඩක්ම බලාපොරොත්තු වුණේ ඔයාලගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ කර ගැනීමට මේ වීඩියෝ එකේ අඩංගු කරුණු ගොඩක් උපකාරී වෙයි කියලා හිතුණ නිසා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ
හැමදාම බලනවා නම් ඔයාලගේ අදහස් පහින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මම ගොඩාක් වැදගත් වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලා අලුත්ින් විවාහුණ ඉවරක් නම් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ ඔක්කොම ඔයාලා බලන්න මගේ channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියාගන්න. මොකද මම ඉස්සරහටත් දිනපතාම ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝස් අරන් එනවා. ඉතින් මේ වීඩියෝස් එතකොට ඔයාලට ඉක්මනටම බලන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.